ලක්ෂි අයිබෝන් සුබදැසනක්. අයිබෝන් සුබදැසනක් චාමික. අද මම මේ උඩින් අපේ නිවුස් එක පහු කරගෙන එනකොට පොඩ්ඩක් ඇහුවා මේ අර හාමුදුරුවෝලු කට්ටියක් අර කටුනායක ගුවන් තොටුපළේදී අහුවෙච්ච පාතාලේ එක්කෙනෙක්ව සාදු සාදු කියලා මුදාගෙන ගිය අය. ඒගොල්ලෝ හත්අඩංගුවට පත් වෙලා. එහෙම තමයි තියෙන්නේ. එතකොට අද net fm බැලුම් වලින් අනාවරණය කරන්නේ මේ යෝජනාවලියක් අපි ගේන්නේ ශ්‍රී ලංකාවේ පාතාලය සහ මද්ද්‍රව්‍ය ජාවාරමට ඉදිරිව මේටත් වඩා ඉදිරියට ගිය සුවිශේෂී ආරක්ෂක අංශයක අවශ්‍යතාවයක් තිබෙනවා සහ ඉතාම සංවිධානාත්මකව මේ තත්ත්වය තුල අරගෙන යන්න ඕන මේ මැච් එක ගහන්න ඕන කියලා. ඉතින් ඒ භාෂාවලින්ම අපි කියනෝ ඉතින් නේද? එතකොට තමයි තේරෙන්නේ. දැනෙන්නේ. අන්න ඒ දැනෙන වැඩේ අපි කරනවා. ඒකට ආරම්භයක් ගන්න ඔය පාතාලි කියලා ඉන්නේ කට්ටිය. අර ඔළුව තිබුණට ඔළුව ඇතුලේ මොකුත් නැති සිද්ධිය තියෙන්නේ. ඔළුව ඇතුලේ තියෙන ඕනෙම වෙන වෙන තැන්වල තියෙනවා. අන්න ඒකයි යන්න කතාව හොඳේ. අන්න එහෙම වෙන්න ඕනේ ඉතින් හරිද? එහෙම වෙනකොට තමයි ගැම්මක් ඉන්නේ. මේ බලන්නකෝ මේ ගැම්ම. බන්ටි ගියක් කට්ටිය. අර කරලා ගෙදි මේ කෙරුවට හපන් වරෙන්කෝ ත්‍යා වරෙන්කෝ වරෙන් වරේනියට වර හෙට වර්තෝ තෝ සතිය කනකයි දෙන්නද වරේනියට හෙට පුතා ගිහිල්ලා හැංගිලා අපට හැංගිලා ගිහිල්ලා හැංගිලා ඉන්නේ දෙන්න බයි හැංගිලා ඉන්නේ පුතා ජාතක බල්ලෝ තෝගේ අම්මා බල්ලන් තෝ හදලා තින් තෝ තාත්තෙක් අතින් එකද තෝ තාත්තෙක් අතින් නද තෝගේ ගෑණි වයිලා මේව හංග ගනිය තෝ බලා හිටපි තෝට මොකද වෙන්නේ කියලා ඔගේ රෙකෝඩින් ටිකත් එක දෙන්නම් බට උඹෝ මැරුවේ නැත්තම් මරන්න එකකුත් නෑ වරෙන් එළියට ඒ බත්තර මුල්ලි බන්ටිගි පාතාලියෙක් මට තාරක කිව්වේ පාතාලියෙක් කියලා. ඔව් ඉතින් මේ එහෙම තමයි සමාජයට මරණ තර්ජන කරන්නේ. මේක එහෙම කරන්න බෑ කාටවත්. හැම කෙනාටම ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. ඉතාම සාධාරණව සාමයෙන් ආදරෙන් මේ රටේ ගමනක් යන්න අවශ්‍යයි. රටේ නමේ මේක තියෙනවනේ සාමික. අපි කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා. ඔව්. ඉතින් දැන් ඒකෙදි මේ වෙන අයගේ අයිතිවාසිකම ජීවත් වීමේ අයිතිය ගැන වෙන කෙනෙකුට තීරණය කරන්න පුළුවන්ද? එහෙම වෙන්න දෙන්න බෑ. මේ සංවිධානාත්මක අපරාධ තමයි නැවැත්විය යුත්තේ. මේක කාලෙන් කාලෙට උඩේනවා යට යනවා. උඩේනවා යට යනවා. සිග්සැග් එක වගේ යනවනේ මේක. ඔව්. අන්න ඒක තවදුරටත් මර්ධනය කිරීම උදෙසා තමයි මේ net fm බැලුම් කළ ව්‍යායාමය. මේ පෙන්වා දීම විශේෂඥයන්ගේ අදහස් එක්ක. දැන් ආරම්භ ගත්තේ බත්තර මුල්ලේ බන්ටිගේ බැන්ටිගෙන්නේ. පාතාලිගෙන්. පාතාලිගෙන්. ඒක සෙට් වෙනෝනේ. ලස්සනයි නම. ලස්සනයි නම පාතාලි. ස්තුතියි තාරක. හරි. වැඩේ හොමේ යනකොට දැන් ඒ බැන්ටිනේ. ඔව්. බත්තර මුල්ලේ බන්ටිගේ. එතකොට මේ තව එක්කෙනෙක් ඉන්නවා දෙමටකොට රුවන්ගේ ඇස්කොට්. හරිද? ඒක දිහා කියනකොට මොකෝ? නෑ එයා පාතාලි කෙනෙක් නෙවෙයි වෙන්න තිනේ. පාතාලි කෙනෙක්. මේ බලන්නකො ඒ තාලි. ඔක්කොටම ගාලා ලයින් එක දාන්න ඕන ඉදිරිපත් කරනවට අපි කරන්න හිතන්නේ බංගර ලයින් වලට අපි ඉන්නවා මං ගම්ඩම් කල් එක පැයක් ඔයා ගැන කතා කරා කතා කරලා තමයි කුඩුවෙන්ද ගන්න ඕනේ පුතේ දන්නවද ගාලා ගාලා නඩු ලගින් නෑ මං කියන ගාලා ඒගා ජනාධිපති කල්ලෝ ඔක්කොම ආණ්ඩ ඉදිරිපත් වෙනවා හරිද අපි කරමු වැඩ ටික අල්ලස්සන සුද්ධයක් දාව පුතේ ජූට්ටක් ගන්න ඕනේ පුතේ ඒගාව බඩු ගන්න ඕනේ වාගෙන් එකෙක් නෑද ඔක්කොම ඒව අදා ගන්න හරි පුතේ දැන් ඒගොල්ලෝ කියන්නේ වෙන කට්ටියව ඝාතනය කරලා ඒගොල්ලන්ගේ ලයින් එක කරගන්න ඕන කියලා. මේ මද්ද්‍රව්‍ය මාෆියාවේ වැඩ තමයි ඔය. නේ වෙන වෙන අය ඉන්නවා ඒ වැඩේම කරන. ඒගොල්ලොන්ව අයින් කරලා ලයින් එකට මේගොල්ලෝ එන්න ඕන කියන කුමන්ත්‍රණය. එතකොට ඔය අංකල්ලා කියලා උපදෙස් දෙන කට්ටිය ඉන්නේ. පුතා කියලා හරි ආදරෙන් උපදෙස් දෙනවා. අන්න එහෙමයි. එතකොට ඒ හැම පුතාලටම අපි කියන්නේ ඉතින් අංකල්ලා ඇතුළුවනේ. මේක ලොකු දුරගමනක් තියෙන වැඩක් නෙමෙයි. නේද? බොහොම කෙටි. බොහොම කෙටි. දැන් මේ රංගපෑවත් වැඩි ඇත්තටම. නේද? ඒගොල්ලෝ ඉතින් අර ඒකින්ද මේ වගේ දේවල් සම්බන්ධව මෙවන් සංවිධානාත්මක අපරාධ කුමන්ත්‍රණ මද්ද්‍රව්‍ය මාෆියාවේ ජාවාරම් මේ සියල්ල සම්බන්ධව ඉතාම යටින් බලන තවදුරටත් තව තවත් බලන එහෙම සුවිශේෂී ආරක්ෂක අංශවල එකතුවක් අවශ්‍යයි. අනිවාර්යයෙන්ම ඒ තුල
ඉතාම ප්‍රවීණ ඒවගේම අත්දැකීම් තියෙන බොහෝ විට ජේෂ්ඨ උපදේශකත්වය දිය හැකි විශ්‍රාමිකයන් පවා එකතු කරගෙන මේ ගමන යන්න අවශ්‍යයි කියන කාරණාව තමයි නිත්‍යෆෙම් බැලුම් කළ මතු කරන්නේ. දැන් ඒ අදහස එනකොට අපි කතා කළා හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයාට. ඔහු සංවිධානාත්මක අපරාධ, අපරාධ, බුද්ධි තොරතුරු ඒ සියල්ල සම්බන්ධව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා. මේ ඔහුගේ අදහස ඔහුගෙන් අහ ප්‍රශ්නයකට. මේක ඉන්නවා විශේෂ දක්ෂතා දක්වූ අගනා සේවයක් හටට කරපු නිලධාරී. ඔවුන් එක තැනක නැහැ. ඔවුන් ඉන්නේ විවිධ තැන්වල, විවිධ කාර්යවල. සමහරු කාර්යභාරයක් නොමැතිව පැත්තක ඉන්නවා. සමහරු විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා. මෙන්න මෙහෙම අයව එකට එකතු කරලා යම් එක ඒකකයක් හදලා ඒක විශේෂ මෙහෙයුම් සඳහා පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවට නෙට් එෆ්එම් බැලුම්ගල තේරුම්ගෙන තිබෙනවා ගවේෂණාත්මක තත්ත්වයන් තුළ. මේ සම්බන්ධයෙන් විශේෂඥෙක් විදිහට ඔබේ අදහස මොකක්ද? ජානක ඔකේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මද්දුවේ සහ සංවිධානාත්මක අපරාධ. ලංකාවේ මර්ධනයට වෙනමම මද්දුවේ නිවාරණ කාර්යාංශයක් එනවා. නාගොඩේ බියුරෝ එක විවාදගත කරලා ඒ ප්‍රදේශවල වෙනමම කණ්ඩායම් ඉන්නවා. අවාසනාව තියෙන්නේ මේ මද්දුවේ ජාලයේ මුල් පුරු. ලංකාවට මද්දුවේ ගෙන්නන ප්‍රමුඛ පුද්ගලයන් බොහෝ දුරට ඉන්න සංවිධානාත්මක අපරාධ කල්ලි කරුවන් සමග ඔවුන්ගේ අනුග්‍රහය ලැබුණා. එතකොට මේ කණ්ඩායම් දෙක නිවැරදිව වෙන් කරගන්න ඕන ඉස්සෙල්ලා. අනිවාර්යයෙන්. නාකොටික් එකේ වෙනමත් නාකොටික් සහ සංවිධානාත්මක කණ්ඩායම් ඉන්න කණ්ඩායම් වෙනමත්. ඒකම මේ දෙකටම සම්බන්ධ නැති සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් ඉන්නව වෙනම. ඉතින් මේ ප්‍රථමයෙන් වෙන් කරගන්න ඕන. දෙවෙනි කාරණය ඔබ කිව්වාර මේකට සම්බන්ධයව සම්බන්ධ කරලා එක් ආයතනයක් පිහිටවන එක ගැන. ඉතින් ඕක ඒ අදහසේ පැති දෙකක් තියෙනවා. මම දන්නේ ඇයිද මේ කාර්යයේ කාලයක් නිරතව හිටපු නිලධාරියෙක් ඇදියට. මේකෙදි ස්ටක් තියෙනවා ඔබ කියන විදිහට මේ ශිල් දෙනාගේ දත්තය, දැනුම, එක්ස්පීරියන්ස් එක තේරුම් එකට එකතු කරලා ආයතනයක් හදලා ඒක හරියට ක්‍රියාත්මක කරොත් හොඳයි. නමුත් අවාසනාවකට අපි අනිත් පැත්තට හිතුවොත් යම් ආයතනයකට මේ විෂය මොනපොලිය මේක ඒකාධිකාරයක් පැවතුනොත් ඔබ දන්නවා එවරි මෑන් හැස ප්‍රයිස් කියලා යම් කිසි සිද්ධාන්තයක්. යම් හේකින් ඒ ආයතනේ සල්ලි වලට ගන්න මේ මද්දවේ ජාවරම් කරුවන් එහෙම නැත්තම් පුළුවන් වුණොත් එතන ගැටලුවක් තියෙනවා. එම ගැටලුව निराකරණය කරමින් තමයි මේ සංවිධානාත්මක අපරාධ, පාතාලේ මද්‍රව්‍ය මාෆියාව, මේ ජාවාරම් කුමන්ත්‍රණ සියල්ල මැඩිය යුත්තේ. අන්න එතකොට මේ එකිනෙකා පිටුපස රිකවරියකුත් අවශ්‍යයි. නිලධාරීන් පිටුපස නිලධාරීන්. මේ කොහොමද වැඩේ ලයින් වෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් අර එහෙම නැතුව මේක යන්න අමාරුයි ඉතින් නේද? 100ට 100ක් සුදුමත් නැහැ, කළුමත් නැහැ කියලා කියනවනේ. නමුත් වැඩි පිටිසක්, ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් සුදු වුණොත් හොඳයි නේද සාමික? අනිවාර්යයෙන්. මෙහෙම තමයි අපේ රටේ ආරක්ෂකංශවල බොහොම පොඩි දෙනෙක් මේ වැට පැනලා ඉවරලා අර එක හරකෙක් වැට පැනනම් පට්ටියම ගුටි කනවයි කියලා එකක් තියෙනවා. අන්න ඒකනේ මේ වෙලා තියෙන්නේ. එතකොට මේ අවශ්‍ය දේවල් අඳුනගෙන යන්න ඕන වැඩේ ඉස්සරහට. එහෙම නැතුව අර මේක නෑ නෑ ඒක බෑ වගේ එහෙම හිතලම හිටියොත් කරන්න වෙන්නෙම නෑ මේක. ඒක තමයි තත්වය. මේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ජාත්‍යන්තරයේ උදාහරණ සමග දෙන්නේ. වෙනත් රටවල් භාවිතා කරනවා ඉතාමත් හොඳ ක්‍රමවේදයක්. සිංගප්පූරු වගේ රටවල්, විශේෂම මැලේසියාව. මැලේසියාව මෙවැනි නීති විරෝධී කණ්ඩායම් වල තර්ජනයෙන් වැටකාපු රටක්. ඔවුන් ඒ සඳහා විශේෂ නීති පැනෙව්වා, තව විශේෂ අධිකරණයක් පැනෙව්වා. ඒ වගේම මෙවැනි කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සඳහා සුවිශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් තිබේ. කණ්ඩායම් කීපයක් ඔවුන්ට මැනවින් පුහුණු කරලා, ඔවුන් ආයුධ සන්නද්ධ කරලා, ජපානයේ මේ තත්ත්වය පාලනය කරා ඔවුන්ගේ හිතා විශාල මාෆියා සංවිධානය යකුසා කියලා ඒ සංවිධානයේ පාලනය කරන්න මෙවැනි පොලිස් නිලධාරීන් තමයි යොදවගන්නේ. ඒ නිසා ඔබ කියන එක හරි. එක කණ්ඩායමකට අකට මේක බලය දෙන්නේ නැතුව කණ්ඩායම් කීපයක් ඇති කරලා ඔවුන් නිවැරදිව දක්ෂ පුද්ගලයන් වගේම අවංක නිලධාරීන් සඳහා තෝරගෙන ඔවුන්ගේ අධිකරණමය ක්‍රියාදාමය සඳහා නීතිපති කාර්යාලයේ වෙනම කණ්ඩායමක් පත් කරලා ඔවුන් සමග මේ කණ්ඩායමකට සම්බන්ධ කරන එක තමයි වඩාත් උචිත. නමුත් මේ අපරාධමය බුද්ධි තොරතුරු සහ තත්ත්වවාදී කටයුතු සම්බන්ධව තියෙන බුද්ධි තොරතුරු වලින් අපි තරම් හොඳ තැනක ඉන්නේ නැහැ. ඉන්දියාවේ රෝ සංවිධානය, පකිස්තානයේ IS ඉන්ටෙලිජන්ස් බ්‍යුරෝ එක, එහෙම නැත්නම් මොෂාඩ් MI5, MI6 කවුන්සල් රහස්‍ය කුසේ වගේ රුසියාවේ KGB එක ඔයගේ සංවිධානත් එක්ක බලද්දී අපි කියවල තියෙන දේවල් අනුව බලද්දී අපි ඉන්නේ ඉතාමත් මහල මට්ටම. අපේ බුද්ධි නිලධාරීන් වැඩිපුර
ඔක්කොම යොදවන්නේ මේ රජයේ තේරෙහිව තියෙන දේවල් විමර්ශනය කරන්න. මොකක් මේ අපරාධ බුද්ධි තොරතුරු ජාලයක් තාම නිශ්චිත මේ රටේ ස්ථාපිත වෙලා නැහැ. ඒක නිසා අපරාධ බුද්ධි තොරතුරු සහ සංවිධානාත්මක අපරාධ බලධර කටයුතු සම්බන්ධ සුවිශේෂ තොරතුරු ලබා ගැනීමේ බුද්ධි ජාලයක් මේ රටේ ස්ථාපිත කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්. අන්න ඒ කියන්නේ මේ අපරාධ සම්බන්ධව බුද්ධි තොරතුරු එකතු කිරීම සහ ඒ සම්බන්ධව විමසා බැලීම සම්බන්ධව දත්ත එක්රැස් කිරීම සම්බන්ධව විශ්ලේෂණය සම්බන්ධව ලංකාවේ ප්‍රශ්න තිබෙන බවට ඒ කියන්නේ නියෝජ්‍ය පොලිස්පති අපරාධ සංවිධානාත්මක අපරාධ බුද්ධි තොරතුරු වල හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා. එතකොට ඒ කියන්නේ ඉතින් අර SIS එක තියෙනවානේ රාජ්‍ය බුද්ධි සේවාව. ඒකේ කරන්නේ පොලිටිකල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ රාජ්‍ය බුද්ධි තොරතුරු. රාජ්‍ය ඒ කියන්නේ ආණ්ඩුවේ කාගේ හරි පක්ෂපාති එක්කෙනෙක්ගේ විරුද්ධ උද්ඝෝෂණයක් හොයරි තිනවනා. අන්න ඒක හොයලා බලලා පොඩ්ඩක් ඒක වාර්තා කරන එක තමයි ඒ ලයින් එක. ඉතින් ඒක නෙමෙයි මේක. අපේ යෝජනාව න්‍යාරර. ජපානයේ යකුසා පාලනය කරා කිව්වනේ. ඔව්. අපි කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්නේ රකුසා. අන්නේවත් පාලනය කරන්න. නේද? එතකොට දැන් ඔය සිද්ධි සියල්ලත් එක්ක අපිට බොහොම සුවිශේෂී පුද්ගලයෙ මුණ ගැහිලා තිනවනේ මේ හිරගෙදරදී. එතකොට යම් යම් අවස්ථාවල පාතාල අපරාධ වලට සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයෝ, මද්රව් ජාවාරමට සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයෝ, නේ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයෝ. දැන් අන්න ඒ අතර සුවිශේෂී පුද්ගලෙක් අපිට මුණ ගැහුණ කාලෙකට ඉස්සර අපි මේ යෝජනාව ඔහුට දාලා බැලුවා මොකද ඔහුගේ තත්ත්වය කියලා. ඔහු මෙන්න මෙහෙම කිව්වේ. මම ඉර ඉන්නකොට මම දැකපු සීනයක් ඔය. මම මේ රටට ආදරේ. ආදරේ කරා මම රටේ බිමටම වැටලා හිටිය මිනිහෙක් නේ. ඒ හින්දා මම මේකට ආදරේ හින්දා මේ රටේ තියෙන මේ දූෂණ වැඩ අක්‍රමිකතා කරන දේවල් සම්බන්ධව කරන විමසල ප්‍රගතියක් ඇති විමසන ප්‍රගතියක් නැති වෙන විදිහට දියාරුල යනවා සම්බන්ධව සමස්තයක් කලගිරිලා තිබේ තිබුණා. එතකොට ඒව සම්බන්ධයෙන් මගේ එකත් මේ වගේ මේකට තිබුණා. මොකද මගේ තාත්තේ හමුදාවේ ඉතුරු කෙනෙක්. මම හමුදාවේ නෙමෙයි කියේ. මම ඊට ප්‍රතිවිරුද්ධව පස්සේගෙන මුණ දීපු මිනිහෙක්. මගේ ඒ දේවල් කොහොම මංගව තිබ්බා. එන්දා මම මේක මේ සම්බන්ධ පොතක් ලිව්වා. මම පොතපත කියනකොට ගත්ත අත්දැකීම් තමයි මේකේ ඉන්දියාවේ තියෙන රෝගීල සංවිධානය. ඒගොල්ලන් ගාව තියෙන ජාතික ප්‍රතිපත්තිය. ආණ්ඩු මාරුණා කියලා දේශපාලනය මාරුණා කියලා ප්‍රතිපත්තිය මාරු වෙන්නේ නැහැ. ඒකේ නිරදහසින් මාරු කරන්න දැකාට. ඒකේ දේශපාලඥයන් කිසි බලයක් කළොත් ඒගොල්ලන් ඇවිල්ලා අත්අඩංගුවට ගත්තොත් ගත්ත තමයි. ඒගොල්ලන් ජාතික ප්‍රතිපත්තියට පටහැනිව යම් කිසි දෙයක් කරා නම් දේශපාලනය මුල් කරගෙන ඒගොල්ලන් අත්අඩංගුවට ගත්තා. නමුත් අවාසනාවට අපේ රටේ එහෙම ප්‍රතිපත්තියක් හැදිලා නැත්තේ දේශපාලනය තියෙන දූෂණ ගියා මාර්ගෙ නිසා තමයි. මොකද ඒ වගේ ප්‍රතිපත්තියක් හැදුනොත් දේශපාලනයට නතරම් හම්බෙන්නේ නැති වෙනවා. ඒ නිසා මේවා මේ රටේ දියාරු වෙලා තියෙන එකයි. මම ඔය පොතේ ලියනකොට මම ඔකට නමක් දැම්මා. ඒ වගේ ටීම් එකක් හැදුවොත් ඒගොල්ලෝ නමක් මම හිතන් දැම්මා. ඒගොල්ලෝගේ නම තමයි සිංහයෝ. සිංහයෝ දැස්සොත් නැස්ස තමයි. වෙන කාටවත් කිසිම කතාවක් නැහැ. එවැනි ප්‍රතිපත්තියක් හැදෙනවද මම හදවතින්ම කැමතියි. සමිකේ ඒ පුද්ගලයාම පිට එක තවදුරටත් කතා කරා. මේ රටෙන්ම මේක තුරන් කරන්න නම් ඉස්සෙල්ලා ප්‍රධාන ඉත්ත ටික අඳුර ගන්න ඕනේ. ප්‍රධාන ඉත්ත ටික ඔක්කොම මේ බලන්නේ තියෙන නියෝගිකෙන් එක තැනකට ගේන්න ඕනේ. අපි කියමු උදාහරණයට කුඩු කියලා. ලංකාවේ කුඩු ජාතක කාර්යාලයේ ලිස්ට් එකක් ඉන්දියාවෙන් ගන්න ඕනේ නැහැ, පකිස්තානෙන් ගන්න ඕනේ නැහැ, ලංකාවේ තියෙනවද? ওই ලිස්ට් එකට අනුගුල පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය, හතරවෙනි පන්තිය කියලා. තුන්වෙනි පන්තිය, හතරවෙනි පන්තියයි වෙනම කණ්ඩායමකට දැම්ම පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, වෙනම කණ්ඩායමකට ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ටෙලිෆෝන් කෝල් එකක් ගන්න බැරි. ඒගොල්ලන්ට කිසිම සංවේදන පහසුවක් නැති රැකවරණ කෙනෙකුට දැම්මොත් පළවෙනි අදින් ජාලේ බිඳ වැටෙනවා. ඒගොල්ලන් ක්‍රියාත්මක වුණොත් තමයි මේ පහළට ගලාගෙන යන්නේ. ලංකාවේ ප්‍රධාන පෙළේ ගෙන්නම දවල් කරු 17,000ක් වගේ තමයි ඉන්නේ. ওই 16,000 දෙනා අඩපණ කරලා දැම්මා කියන්නේ අනිත් කටේ වැටෙනවා. ඒ අඩපණ කරන්න ප්‍රධාන ක්‍රම එක තමයි ඒගොල්ලන්ගේ විදේශගත වෙලා ඉන්න ගොඩක්. ඒගොල්ලන්ගේ පැටවුන් දැන් ඒගොල්ලන් ගෙන්නගෙන දින්නේ හිට. ඒ පැටවුවයි ඒගොල්ලන් හොයයි කරන්නේ මේ ඉන්න අලුත් පරම්පරාව බිහි කරන එක. ඒ නිසා රාජ්‍යාන්තික සම්බන්ධතාවය තියාගෙන ගෙන්නගත්තා වගේ ක්‍රමවේදයක් එක්ක මේ හඳුනාගත් සියලු දෙනාගේ තොරතුරු ඒ ආරක්ෂක අංශවල බුද්ධිවල තියෙනවනේ. උදාහරණයට මේ ඉඳලා අපරාධ කාලේ ඉන්දියාවේ ගියාම ඉන්දියාව රෝග කරලා උගේ උපත විපත ඔක්කොම. එතකොට වෙන රටකට ගියාමත් උන්ගේ උපත විපත හොයනවා. එතකොට ඒ දැන් ওই සනලා ගිහිල්ලා ඉන්න කට්ටිය ඔය ඩුබායි වලයි ඉන්දියාවේ කියලා ඇංගිලා ඉන්න කට්ටියගේ විස්තර අරගෙන ඒකට විශේෂ මෙහෙයුමක් කරනවා ප්‍රශ්නේ ඉවරයිද? අන්න එහෙම යෝජනා තිබෙනවා. ඉතින් මේ සිවිල් පුද්ගලයන් පවා මේ කියන අතිසුවිශේෂී ඒකකයට සහයයට ලබා ගත යුතුයි. හැබැයි ඔවුන් පිටුපස්සේ අනිවාර්ය රිකවරියක් යන්න ඕන ඉතින් නේද? පොඩි සර්වයිලන්ස් එකක් ගිහිල්ලා ඉතින් ඒගොල්ලොත් මොනවද කරන්නේ මමට ගහනවද කියලා බලන්න ඕන. ඉතින් මේක අර එහෙම හරි ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි මේක කරන්න උත්සාහව ගත යුතුයි. අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක්. ඕන දෙයක්. ඉතින් ඒක නිසා ඒක බලධාරීන්ගේ වගකීම්ත්තන්ගේ අවධානයට යොමු වෙන්න තමයි මේ කියන්නේ. දැන් ලක්ෂ්මි මාකදුරි මදූෂ් මතකනේ. මාකදුරි මදූෂ් දැන් නැහැ. ඒක හරිනේ. මේ හරිනේ කියන්නේ නැහැ. හරි. මේ කොමාරි ඩුබායි වල ඉන්නකොට මාකදුරි මදූෂ් කියපු කතාවක් තිබුණා හමුද?
අහලා බලමු. මදුෂ් කියපු කතාව ඉතින්. දැන් රජයට විතරක් බෑ කුඩු නැති කරන්න. කතාව ඇත්ත ඉතින්. එහෙම නැති කරන්න බෑ. ඒකට මෙවන් පුද්ගලයන්ගේ කියන්නේ මේ සමහර අවස්ථාවල ජාවාරම් කරුවන්ගේම ඇතුළට රිංගලා විස්තර ගන්න ඕන. අන්න ඒකට තමයි ඒකට සම්බන්ධම් පුද්ගලයෝ මේ අපි හදන අපි හැදිය යුතුයි කියලා කියන ටීම් එක ඇතුළට ගන්න ඕන. යෝජනාව ගේන්නේ ඒක නිසා. නිසා ඒක ඊටාම සුපරීක්ෂාකාරීව ආරක්ෂක ක්‍රමවේදයන් භාවිත කරමින් මේ වැඩේ ඇතුළට බස්සන්න ඕන. නේ? අර මදුෂ් කිව්වාගේ මම මේක ඇතුළට බැහැලා ඉන්නේ කියලා. ඒ බැස්ස බැහිල් බෑ යටටම බැහැලා. අඩි 6කුත් යටට බැහැලා. බැහැලා තින්නේ. ඉතින් මම එහෙම නැතුව මේක හරි ලස්සන වැඩක් මේක බලගනියක් ගැම්මක් තියෙන වැඩක් මේක. අන්න ඒක කරන්න ඕන. ඕන කෙනෙක් අඩියක් පස්සට තියන අඩියක් පස්සට ගන්න ඕන මේක ඇහුවම නේද? ඉතින් එහෙම වැඩක් එතන තියෙන්නේ. දැන් අපි එක්ක මේ සම්බන්ධයෙන් කතා කරා මේ තාක්ෂණික කාරණා සම්බන්ධව එහෙම ගොඩක් කටයුතු කරන සුමේද සම්පත් සමරවික්‍රම. එයාලගේ මේන් ටාගට් එක මද්දවෙ කියන එකෙන් එන්න වැඩිම කරන එක නෙමෙයි නැති කරන එක මේ දේ වෙන්න කරන්න ඕනේ නැති කරන එකම වෙන්න. එතකොට ඒකට මේ එක අනිවාර්යෙන්ම සදියුතු. ඔබ කියන්නේ මේ කියන විශේෂ අංශයට මොන වගේ ශේෂ්ත්‍ර නියෝජනය කරන්න ඕන? ඒ කියන්නේ බුද්ධි අංශ. එතකොට ඇනලයිස් කරන දේවල්. එතකොට වැටලීම කරද්දී අවශ්‍ය තාක්ෂණික දැනුම. එතකොට එන්නේ හාට කොහොම වැටලීම කරන්න වෙලා උසාවියර පොලිස් කරන තැනදී කරුණු දැක්ක ඒවට වෙනම ටීම් ඒ ඔක්කොම එකට එකතු වෙච්ච එකක් තමයි වෙන්න. පොඩ්ඩවි කියන දේ වැටලීම නම් දැන් ඕනතරම් වෙනවනේ. වැටලීම කියන දේ ඒක පැත්තක දාලා මේක නැති කරනවා කියන කන්ට්‍රෝල් කරනවා කියන දේ ඇති වෙන්න තමයි ඔයාගේ ඔය කියන විදිහට අපි පටන් ගන්න. කැපවි ජනතා සේවයට බැලුංගල බැලුංගල එයාගේ ජීවිතේට ආදරේ නැහැ කියලා මේ අනිත් අයගේ ජීවිත වලට මර තර්ජන ඉල්ල කරන්න බෑනේ. මරණ කියනවා ශාමිකනේ. අනිත් අර පොඩි කාලේ වනි තරහයි කියන්නේ ඒ වගේ. ඉතින් මේ සෙල්ලම දාන්නේ මේ හඳපාන් ගොඩ හඳයා. මේ පැනලා ඉන්නේ. එතකොට මෙයා දැන් බන්ධනාගාරගත වෙලා අර net fm බැලුම්ගල එක අනාවරණයකුත් එක්ක ඉස්සෙල්ලා. ඈ දැන් එළියට ඇවිල්ලා
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ටාශයේ හිටපු ස්ථානාධිපති සීඅයි ධර්මප්‍රියව මරන්න වෙපන් හොයනවා. එතකොට දැන් එහෙම පුළුවන් දිදී එහෙම මිනිහෙක්ව මරන්න දෙන්න පුළුවන්ද මේකේ? ඔව්. අපි ගිය සතියේ ගැන අනාවරණයක් කරා. ගිය සතියේ සම්බන්ධයෙන් අනාවරණයක් කළා. එතකොට මෙන්න මෙවන් සිද්ධීන් පසුපස තමයි සුවිශේෂී ආකාරයෙන් ඉව ඇල්ලිය යුතු මේ සුවිශේෂී ආරක්ෂකාංශය සම්බන්ධයෙන් අපි සඳහන් කරන්නේ. දැන් අර හඳ පාංගොඩ හඳේ ඉන්නේ. ඔව්. හඳ මාමා. හ්ම් හ්ම්. අපි එහෙමනේ ආදරයට කිව්වේ. කිව්වේ ඔව්. ඉතින් ඒ හඳ මාමගෙන් අර ප්‍රශ්න ටික අහනකොට ඔයා මේ මිනිස්සුන්ව මරන්න වෙපන් සොයනවා නේද කියලා ඒ හඳ මාමා දීපු උත්තරේ බලමුද? අහලා බලමු හඳ මාමගේ උත්තරේ. අහලා බලමු. හලෝ හලෝ ආමේ ජපාඩ්ගේ තනෝජ සම්පත් නේද? ජපාඩ්ගේ තනෝජ සම්පත් නේද? කවුද? මම පොඩ්ඩක් කතා කරන්න ඕන එකයි ගත්තේ. කවුද? ඒක පොඩ්ඩක් කතා කරන්න ඕන මම. කවුද? මොකද්ද? කවුද? හරි මම චාමික net fm රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකෙන්. හලෝ හලෝ. කවුද? මම චාමික net fm රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකෙන්. ඉතින් ඔව් යම් දෙයක් සම්බන්ධ විමසීමක් කරන්න ඕන ඔයාගෙන්. ඔයාන්ටනේ හඳපාංගොඩ හඳයා කියන්නේ නේද? කවුද අර මේ නම්බරය දුන්නේ? හරි මම නම්බර් එක හොයාගත්තා. අවුලක් නැහනේ. ඔයාර මොනවද දැනගන්න ඕනේ හඳයාගෙන්? ආ ඔයාගෙන් මට දැනගන්න ඕන ඔයා පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ටාශයේ හිටපු ඔයිසි සීඅයි ධර්මප්‍රිය මරන්න ප්ලෑන් එකක් තියෙනවද? සංසල කවුදෝයි ඔවා කිව්වේ ඔයි? ඈ නෑ එහෙම කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. සංසල මොලේ හොල නැද්ද ඔයි? අම්මට උතෝ මරරම ඔක්කොට වල්ලා. ඔකේ කුලකවන්නේ අතෝ. නෑ මාව මරන්න නෙවෙයි. මට කියන්න සීඅයි ධර්මප්‍රිය මරන්න ඔයා ට්‍රයි කරනවද කියලා. ඔර මොලේ හොල නැද්ද යකෝ? නෑ තෝ. උතෝ. ඔහොම කතා කරන්නේ නෑ. මොකද මරන් තොරයි කියලා මොලේ හොල නැද්ද කියලා? නෑ ඔහොම කතා කරන්නේ පොඩ්ඩක් ඉන්නකෝ කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉන්නකෝ මං සාවධානව ෆෝන් එක. නෑ නෑ ඔයා අන්න ඔයා වෙපන් එකතු කරනවා නේද සීයි දරුවෝ. හලෝ මේමයි කලබල වෙන්න කලබල වෙන්න ඔගේ අම්මා ෆෝන් එක බල්ල ෆෝන් එක. නෑ පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න කලබල වෙන්න එපා කියන්න තමයි. නෑ මේමයි ආපු තොරතුරු දෙක්කනේ ඔයාගෙන් මේ අහන්නේ මේක. තොරතුරු මේ කතා කරන්නේ ඉවත් නෑ ඉතින් කෝ හන්දයට ගිය කින්. අපි කොච්චර ආදරෙන් හන්දයට කතා කරේ නේද ශාමික? ඔව් හන්ද මාමා කියලා කතා කරා. ඉතින් එහෙම ආදරයක් මේ මිනිස්සුන්ගේ හිටතල් නෑ. අර ඒක හදන්න ඕන පොඩ්ඩක් මේක. ඒක හදන්න අර විශේෂ ආරක්ෂකාංශය ස්ථාපිත කරලා හරි කරන්න ඒක. ඔව්. මේක දුර යන වැඩි නැත්තම් නේද? ඉතින් මේ දැන් ඔහොම කතා එක්ක net fm බැලුම්ගල යෝජනාවලියත් එක්ක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා නැවත සවන් දෙමු. මේකට අනුපත්ත රටවටුනි විනිවිදභාවයෙන්නුත් හරියට තෝරගත්ත සිවිල් පුද්ගලයන් කීප දෙනෙකුගේ අවශ්‍යතාවයක් තියෙනව නේද මොකෝ? මේ තොරතුරු හොයන්න. ඔව් දැන් සාක්ෂක බොත්ති තොරතුරු ආයතන වල පරිසරවා සියම පොලිසියාවෙන් ඉන්නේ කියලා. නම් සාර්ථකගේ රාජ්‍ය සේවාවල රෝවාගේ සේවාවල විවිධ කාර්යයන් නියුතු නේද හරි ඉන්නවා. ඔවුන්ට විවිධ කොටස් පැවරෙනවා. වෛද්‍යවරු, නීතිඥෝ, ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික නේද හරි නෝ විවිධ මට්ටමේදී අපිට ශිල්පුරය එතකොට අන්න එහෙම සිවිල් කණ්ඩායමක අර තොරතුරක් නිකන් ඔහේ දෙනවා වගේ එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ අදාළ සංවිධානයේ රාජකාරී කරනවා සීල් වශයෙන් නෝන. අන්න එහෙම කදනම කුයවක්. ඔව් නියම රැස්කදවා. ඒ සංවිධානයේ ගංගා බුද්ධ තොරතුරු ජාලයක් නිර්මාණය කරද්දී හැම කෙනෙකුගේම සහාය ලබා ගන්නවා. ඒ හැම කෙනෙක්ගේම නිවැරදිව ඒ කාර්යය සඳහා යොමු කරනවා. ඒ වගේම ඔවුන්ට සිදු කරන කාර්යභාරයේ නිසි ඇගයීම ලක් කරනවා. ඔවුන්ට අවශ්‍ය කරන මුල්ලි මේකේ පාදන ඒ වගේම රැකියාවේ උත්සාහී ගෙවැඩීම දේවල් දීලා තමයි මේ බුද්ධ නිලධාරීන් හරියාකාරව ඔවුන්ගේ අහුකම් එක ගන්න බොහෝ ආයතන ක්‍රියා කරන්නේ. ඒ කතාව නියෝජ්‍ය පොලිස්පතිවරයා එක්ක තවදුරටත් ඉස්සරහට ගියා. ලංකාවේ LTT යුද්ධය පවතින කාලයේ යුද හමුදා බුද්ධිංශය, නායක හමුදා බුද්ධිංශය, ගුවන් හමුදා බුද්ධිංශය, එතකොට වෙනත් බුද්ධිංශය එකතු වෙලා කොයලා දෙන ඒ ටාගට් එක ගත්ත නිසා හොඳ දෙයක් වුණානේ. අන්න ඉන්නවත් දෙන්න අවශ්‍යයි නේද?
ඔව් ඒක තමයි වෙන්න ඕන. බුද්ධි නිලධාරීන්ගේ කාර්යය බුද්ධි තොරතුරු හොයන එක. තොරතුරු හොයලා ඒක බුද්ධි තොරතුරක් බවට පත් කරලා නිසි ආයතනයට යොමු කරුවම මේක එක්සිකියුෂන් එකට වෙනමම කණ්ඩායමක් ඉන්න ඕන. අර මම කියපු මුලින්ම හොඳට බෝධු කරපු හොඳ අවංක නිලධාරීන්ගේ යුත් කණ්ඩායමක්. ඔක නිරතුරුවම මේ ගාමික මේ හැම දෙයක්ම එක එක බැඳිලා තියෙනවා. ඒක නිසා මේවා නිරතුරුවම මේවා සාකච්ඡා කරන්න ඕන. දැන් අද වෙලා තියෙන්නේ මේ ක්‍රමවේදය යටතේ දුන්න දින ගමුවේ ඊතල කිතල ගමුවේ රාළ මේකමුවේ මොයෙක් කණ්ඩනවා හතර ගමුවේ වගේ ආයතන හතර අපි මේවා එක තැනකට එක මොනිටරින් බොඩියක් යටතන පස්සල තමයි මේ කාර්ය අපිෂ්ඨ කරන්නේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කවුද අවධානය යොමු කරන්න ඕන මේ වගේ දෙයක් කරන්න? අනිවාර්යයෙන්ම මහජන ආරක්ෂාව බාර දෙන අමාත්‍යවරයා. ඒ දාන ලස්ම. ඔව්. මාධ්‍යින්තු තුලින් ඔහු තමයි මේ සියලු කටයුතු සඳහා මහජනතාවට වාස්තියක්. ඔව්. ඒක ඔහුගේ ප්‍රමුඛ කාර්යභාරයක්. මේකෙන් දක්ෂ නිලධාරීන් තෝරාගෙන මේ සඳහා හොඳ ක්‍රමවේදයක් සකස් කරලා ඒක විද්වතුන්ගේ සහාය ලබාගෙන මේ නිලධාරීන් පොහුණු කරලා මේ කණ්ඩායම කැටි කරන්නේ. මේ සඳහා රටේ සේනාධිනායකයාගේ තියෙන වගකීම් මොකක්ද? අනිවාර්යයෙන්ම සේනාධිනායකයා රටේ ආරක්ෂාව බාර වින්නවනේ. ඔහුගේ නියෝජිත ඇටියෙත් මේ මහජන ආරක්ෂක කටයුතු හස්සේ අමාත්‍යවරයෙකුට බාර දෙන්න තියෙනවා. ඔව්. සමස්තයක් ඇදෙන සේනාධිනායකයා සමඟ කැබිනට් මණ්ඩලයේ රටේ ආරක්ෂාව බලපෑවා. රටේ ජනාධිපතිවරයා සේනාධිනායකයා ඒ වගේම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අහනවනේ ඉතින්. කැබිනට් මණ්ඩලයේම? ඔව් net FM බැලුම්ගල අහනවනේ. ඔව්. නේද? සමහර ඒවා net FM බැලුම්ගල අනාවරණය කරාට පස්සේ යම් යම් තීන්දුව තීරණ ගන්නවනේ. ඔව්. ඉතින් ඒ අනුව මේ අනුවත් පොඩ්ඩක් සලකා බලන්න. පොඩ්ඩක් සලකා බැලුවොත් ලොකු දෙයක් කරන්න පුළුවන් මේක. අන්න ඒකයි මේ net FM බැලුම්ගල පුන පුනා කියන්නේ. මේ අර ඇස්කොට් සහ දෙමට කොට රුවන් ඉන්නේ. ඔව්. කතාවක් ගියා තව. අහලා බලමුද? බලමු අහලා. හෙලෝ. ඔව් කියන්න. ඕනංකව කතා කරන්න. ඔව් කියන්න පුතේ. මම අද ආවර වණංක රටේ ඉන්න. ආ ඔව්. අඳින් ඉන්නවා ඉතින් අතර ඉන්නවා ඉතින් ප්‍රශ්නේම දාගන්න යන්න බෑ දැන්. නෑ දැන් අර ඔක්කොම එළියටත් ඇවිල්ලා කියනවා නේද උන. ඒක තමයි මම ගොඩක් ආවේ. කවුද? සුට්ටල් ඔක්කොම එළිය කියන්නේ. එළියද? එළියද ඇවිල්ලා නේද උන. කොහොමද දන්නේ මේ ළඟදි කොහොමද අපේ වත්තේ මේ මාළගේ කරත් ඇවිල්ලා කියලා තියෙනවා. ඔව්. කවුද එළියද? සුට්ටනුයි අර මේ පළසක වත්තේ මේ අර ඉන්නේ කවුද? ආන්ජන් මලේ අරුමුන් කියලා. ඔක්කොමලා මේ මලගේකට ඇවිල්ලා ඉඳලා ගියා කියලා එහෙම කියලා. මම රට. ඔව්. වලලා වුණා ඉත වැඩක් දුන්නා වගේ ආලුවම රුවන්න නේ. ඔව් නැත්තම් මාත්මේකම තමයි රුවන්නම් කරලා ආගෙන තියන්නේ. ඔක්කොමලා ඉත ඇවිල්ලා කියනවානේ බනුක. ආලුවනංග. ඒක තමයි ආලුව මරපුන් ඔක්කොම දැන් එළියට බෑරළු ඉන්නේ. ඉතින් එහෙම රට ගිහලා ඇංගිලා ඉන්නවා කියනවත් බෑනේ. ඔව් දැන් මේ වැඩක් නෑ. ආලුවනංග. දැන් ඔය දේ වැඩක් ගන්නවා ගමුන්ට කාලේ. ආ Kapavi, Janata, Seveta, Balungala. අර ඉතින් මම උඹට දුන්නා කියලා මම කියනවා නේද? ඔය ආල්ටික මනසක් ඉතරගෙන ඉන්නවා. අර උඹට දුන්නා කියලා මම කියනවා නේද? මට දුන්නේ මොකද? ඒක කතා කරන්න හම්බෙන්නේ නෑ නේද? ඒක මොකට කරන්නද තියෙන්නේ? ඔබ ඩුබායි හිටියට මම කරනවා මෙහෙම ඉන්නේ. මම අන්න හොදා කරා මම කවුද කියලා. අර ඒක තමයි. ඔබට මොකක් කරේ ප්‍රශ්නයක් තියෙනවා නේද? මම මාත් එක්ක ගප්පියන් තනියි. මන්ට උඹත් ඒක ලංකාවේ මොන ගේම ගැලපෙන්නද මට කරන්න. මට ලොරිපට් උදේ කෝටි. මම ආරියන් මට ලොරිපට් උනේ කෝටි. උඹ කියන්න පුළුවන් FTP එකට දෙන්න බෑ නෝ ඕන ඔප්පේ කියා මට කමක් නෑ මම්බයි නෑ. හරි ඕන කියන්නේ. මම මේක කතා කරන්නේ. හරි උඹ කරන දේ මට කරපන්. වෙන කාටවත් කරන්න යන්න එපා. උඹ කරන දේ මට කරාංකෝ. උඹට කරන්නේ අපිට කරන්නේ වැඩ කරන්නේ උන් ගලාන්නේ. හරි වැඩ කරන්නේ උන් එවාංකෝ එන. මට ලොරිපට් උනේ කෝටි. නැත්තම් ඕක දෙක වගේ වෙයි. ඒක කරන්න නැතුව මට ඕක දීලා උඹ මෑන් පවර් එක උඹ කරගනි. අනේතන ඒ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරන්නේ මෙහෙ යම් යම් දේවල් කරලා බයේ ඩුබායි වලට පැනලා ගිහිල්ලා ඉන්න ඩුබායි චමියා. එයා සම්බන්ධයෙන්ුත් අපි අනාවරණය කළා මීට පෙර. එතකොට දැන් එහෙම ව්‍යාපාරිකයන් බියවද්දලා යම් අවස්ථාවන් වලදී මේ රට හැරලා ගියා එහෙම ව්‍යාපාරිකයෝ. මීට පෙර කුඩුලාල් සහ රූබන් එහෙම ව්‍යාපාරිකවරු තර්ජනය කළා. ඔහු විදේශගත වුණා පැනලා ගියා. මොකද ඒ තරම් ජීවිත තර්ජනය එල්ල කරේ. උන් ගෙවල් වලට ඇවිල්ලා එහෙම ප්‍රශ්න. ඔව්. ඉතින් අන්න ඒ
වගේ තත්ත්වයන් තුල ආරක්ෂක අංශ දැඩිව ඉන්න ඕන. මොකද මේකේ ඡන්ඩි දෙන්නෙක් ඉන්න බෑනේ. ලයිසන් ඡන්ඩින් විතරයි ඉන්න පුළුවන්. ලයිසන්ස් ඡන්ඩි කියලා කියන්නේ කාර්ද කියලා කියුනේද සාමික? ඒ ලයිසන් ඡන්ඩි කියලා කියන්නේ ඉතින් ආරක්ෂක අංශනේ. ඒ ලයිසන් ඡන්ඩි කියලා කියන්නේ ඉතින් ඒ කතාවට කියන්නේ. මේ අර සමාජයේ ඒ වැල්ලේ කතාවට ඒ කියන්නේ. එහෙම නැත්නම් එහෙම ඡන්ඩි ගන්නන් නිකන් දාන්නේ නැහැනේ ආරක්ෂක අංශ නේද? ඒ කතාව ඔන්නෝමනේ ඇදෙන්නේ දිගට. දැන් ඉතින් මේ මේ මේක යනකොට තව මේ ආයතන අතර සම්බන්ධතාවයේ සම්බන්ධවත් විශේෂ පුද්ගලෙක් කතා කරනවා. මොහු රාජකාරීමේ වශයෙන් ඉන්න පුද්ගලෙක්. ඔහුගේ හඬ වෙනස් කරලා තිබෙන්නේ. දැන් ඔහු විශ්‍රාමිකයි. මේ ඔහුගේ අදහස. ඕපරේෂන් එකක් එක්ක අපේ වෙන යුනිට් එකක් හැදෙන්න ඕන. ඒ යුනිට් එක හැදුනයි පස්සේ ලංකාවේ දැනට තියෙන යුනිට් වලට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් වෙන්න ඕන නියෝගයක්. ඔයා මේක කරන්න. ඒතොර දෙන ඉන්ෆෝමේෂන් එකට ඩියුටි ඇස් කරන්න විතරයි තියෙන්නේ. මත්ද්‍රව්‍ය හෝ අපරාධ කල්ලි මේ හැමදේම කරන්නේ මුදල් උපයන්නනේ. ඒතොර මුදල් උපයන්න නම් පළවෙනි දේ තමයි බැංකු ශේෂය. ඒ අපරාධ කරන්න ඔහු ඉතර ගන්න එක මාර්ගයක් තමයි ෆෝන් එක. يعني SIM කාඩ් පද. එතකොට විදුලි සංදේශ නියාමන කොමිසම සභාව. ඒ වගේම තව ආයතනයක් තියෙනවා පරිගණක. ඒතර පරිගණක අපරාධ. ඒ වගේ මේ අපරාධ වලට මූලික කරගන්න ආයතන එකතු වෙලා යම්කි සමවේදයක් ගොඩනගා ගන්න ඕන. එහෙම දීලා ඒකේ ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන් නම් පොලිස් පැතුමාට හෝ අපරාධක දේශ නියෝජ්‍ය පොලිස් පැතුමාට හෝ ෆීඩ්බැක් එකක් ගන්න දෙනවා නම් ඒගොල්ලෝ ඒක යම්කිසි විදිහට නියාමනය කරලා ඒක සම්බන්ධයෙන් කටයුතු කරනවානේ. ඔව් එතකොට දැන් එහෙම යෝජනා එක්ක අර අපි කිව්වනේ මේ කියන විශේෂ බලගණයට සහ විශේෂ අංශයට නේද ඉන්න ඕන කියලා මේ සිවිල් එකේ අය ඔව් වැඩේට පොඩ්ඩක් හොඳ රටට ආදරේ කරන අය ඉන්නව එහෙම ඉරගෙදරත් ඉන්නව එහෙම නමුත් එයා පිටිපස්සෙන් තව කණ්ඩායමක් ඉන්න ඕනේ අනිවාර්යෙන්ම නේද සාමික ඔව් ඒගොල්ලෝ අපට පැන්නොත් එහෙම ජංජාලයක් නෙවෙන්නේ ඔව් ඉතින් අර ඒ වගේ කෙනෙක් කතා කරනෝ මේ එයා ඉතින් කියන කතා මේ සාමාන්‍යයෙන් පෙරගත වෙලා ඉන්නේ මිනිහෙක් අකඩෝදම් කරනවා නම් ඒ කියන්නේ යම් කිසි සමාජ විරෝධී දේවල් කරනවා නම් එයාගේ කරන සැලැස්ම ආරක්ෂක අංශ වලට පයා ගන්න පුළුවන් නේද 130 කට ප්‍රමාණයක් තමයි ඒ කියන්නේ ප්‍රායෝගිකව දැනුමක් එක්ක දැන් මාකර කරනකොට ගත්තාම මේ විමර්ශන කරනවා මේම තමයි කරලා තියෙන්නේ මේම තමයි කරලා තියෙන්නේ මේම තමයි කරලා තියෙන්නේ ඒ වල ගැන පරිශීලනය කරනකොට තමයි න්‍යායගේ න්‍යාය හොයා ගන්න පුළුවන් නේද ආරක්ෂක අංශ වලට එනමුත් ඔහුගේ න්‍යාය 100ක් හොයා ගන්න ආරක්ෂක අංශකට අමාරුයි මේක පැහැදිලිවම පෞද්ගලික සීගත්ව කරන වැඩක් නෙවෙයි සූක්ෂම මිනිසින්න එතකොට මෙන්න මේ වගේ සූක්ෂම මිනිසුන්ගේ සූක්ෂම උපාය මාර්ගය සූක්ෂම වැඩපිළිවෙල අධ්‍යයනයකින් තොරව බුද්ධියංශ වලට හෝ පොලිසියට හෝ සමුදාය හෝ නිලධාරීන්ට ගන්න පුළුවන් 120ක් 25ක් වගේ ප්‍රමාණයක් පමණයි. නමුත් ඒගොල්ලන්ගේ සිටිවිලි කොහෙද දුවන්නේ කියලා ප්‍රායෝගික දැනුමක් අවශ්‍යයි. අන්න ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් මේගොල්ලන් චිත්‍ර අඳිනකොටම චිත්‍ර පාඩ කරන්න පුළුවන් වෙනවා. එතකොට ඔය මැදිහත්වන ඔක්කොගෙම අක්‍රිය කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. ක්‍රමවේදය සකස් කරලා ඒ ක්‍රමවේදයට අනුකූලව වැඩ කරන හොඳ නායකත්ව ටීම් එකක් තියෙනවනේ එක්කෙනෙක් වෙන්න බෑ දෙන්නෙක් වෙන්න බෑ ඔය කිව්වාගේ ලොකු නායකත්ව ටීම් එකක් තියෙනවා ඒ කවුන්සිල් එක මේක වැඩනොත් එක්කෙනෙක්ගේ අක්ෂරයෙන් නෙමෙයි මේක අනුමැතිය වෙන්නේ 10 දෙනෙක්ගේ 10 දෙනෙක්ගේ අනුමැතිය වෙනවනම් දේශපාලනඥෙක් බලපෑමක් කරොත් 10 දෙනාගේ අනුමැතිය ඕන වෙන්නේ වෙන කවුරුහරි බලපෑමක් කරොත් චිතවත්කමට මගේ වැඩක් මේක වෙනවා දීපන් කියලා කරන තාවොත් එයාට අනුමැතිය දෙන්න බෑ අනිත් 9 දෙනාගේ අවසරයක් නැතුව මෙවැනි ශක්තිමත් අලිදාලමක් අවශ්‍යයි මෙවැනි වැඩ අවසන් කරන්න ඊට නායකත්ව දෙන්න වෙනම කට්ටියක් ඉන්නවා එහෙනම් ඒකට පොලිසිය STF එකේ ඉදහමුදාවේ මේ ආයතන වල ඉන්න සුපිරි ගණයේ ලකුණු ගත්ත කිසි දෙයක තමයි රාජකාරියට එහා සැලෙන්නේ නැති පුද්ගලයෝ ඕන් තරම් ඉන්නවා. ඒගොල්ලෝගේ සංයුක්ත වෙච්ච ටීම් එකක් හදලා ඒ ටීම් එකට නායකත්ව දෙන මේ කණ්ඩායම හදලා තමන්ගේ දෙපාර්තමේන්තුවක් තියෙන දෙපාර්තමේන්තුවේ රාමුද එහාගිය තව ලීතරමක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලන් මේකෙන් පිටපැන්නොත් එක්කෙනෙක් හරි ඔවුන්ට බරපතල දඬුවමක් තියෙනවා. වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව බැලුංගල කොයි දේ ක්‍රියා කරත් අපි සාක්ෂි මත අධිකරණයේ මේක ඔප්පුගිරීමේ බාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් නීතිඥවරේ අවුරුදු 4ක් කැම්පස් එකේ පුහුණු වෙලා ඇවිල්ලා තව මාස 6ක් තව සීනියර් ලෝයර් කෙනෙක් යටතේ ඇවිල්ලා තව අවුරුද්දක් විතර එයා යටතේ වැඩ කළා තමයි අධිකරණයේ නඩු මෙහෙවීම් කටයුතු කරන්නේ. නමුත් අවුරුද්දක විතර කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ මූලික පුහුණු හදාරලා ප්‍රායෝගික මට තමයි නඩු මෙහෙයුම් කටයුතු කරන්නේ. එතකොට ආයෝජ්‍යත්වය ගැන අපි දන්න හොඳට. නමුත් නීති අවුරුදු 4ක් ඉගෙනගෙන පරතරේටම ෆුල් ටයිම් ඉගෙනගත්ත පුද්ගලයෙක් එක්ක අපි හැප්පෙනකොට අපිට ඒ වගේ දැනුමක් තියෙන්නයි. මොකද කඹ ඇද්දත් අදින්නේ බරපන්තියට. කරාටි ගැහුවත් ගහන්නේ බරපන්තියට. බොක්සින් ගැහුවත් ගහන්නේ බරපන්තියට. එතකොට මේක මේ හරියට තුලනය වෙන්නේ. ඒතකොට අවුරුදු 4ක් කැම්පස් එකේ ඉගෙන ගන්නවා. නීති සම්බන්ධයෙන්. තව මාස 6ක් ඉගෙන ගන්නවා. තවත් අවුරුද්දක් විතර එයාගේ
මේ ඔය පොඩි පොඩි දේවල් කරනවා. තවත් අවුරුදු දෙක තුනක් ගියාම තමයි එයා අධිකරණේ නඩු බෙහෙවු කරන්න එන්නේ. එතකොට එයාට තියෙන දැනුම සම්බන්ධයෙන් එතකොට අහලා ගුණන්න කොච්චර තත්ත්වයක් තියෙනවද කියලා. එතකොට මේ මූලික පොහුණු අවුරුද්දක් හරි මාස 6ක් හරි හදාරපු කෙනේ පායිගතය මත උසාවි ගිහිල්ලා අපිට තියෙන දේම තමයි අපි නඩු බෙහෙවු කරන්නේ. එතකොට ඒක අර නිකන් කිලෝ 100 බරපන්තිය තියෙන කෙනෙක් කිලෝ 40 විතර බරපන්තිය තියෙන එකෙක් එක දහගන්න දෙම වගේ. ඒක නිකන් හාස්‍යයට කරුණක් නෙවෙයි. දැනට ලංකාවේ කනෙක්ෂන් රේට් එක 104යි. වැඩිකරු වෙලා අවසන් වෙන එක 100ක් දැම්මොත් 4 දෙනෙක් තමයි මේ වැඩිකරු වෙන්නේ. ඒකත් මේ රටේ මේ අපරාධ වැඩි වෙන්න බලපාපු ලොකු ලක්ෂණයක්. නෙත්තෙෆෙන් බැලුම්ගල අවසානෙදිම කියන්නේ පාතාලයේ සංවිධානාත්මක අපරාධවල මත්ද්‍රව්‍ය මාෆියාවේ බරපන්තියට ඉහළ ආරක්ෂක බරපන්තියක් අපිට අවශ්‍යයි. අපේ රටට අවශ්‍යයි, රටේ ඉදිරි ගමනට අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ නීතිය සාමය රකින හරි සමගියෙන් ඉන්න මිනිස්සු බිහි කරන්න අවශ්‍යයි. ආදරණීය මිනිස්සු බිහි කරන්න අවශ්‍යයි. එහෙනම් අන්න ඒ ආදරය බිහි කරන්න සුවිශේෂී ආරක්ෂක අංශයක ස්ථාපිතයට බාරයි. ඒ කාරණාවත් එක්ක අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්. මම ලක්ෂේ. මම චාමික.